Step one, wake up early, gonna rise with the sun. Step two, get some good, some food in you. Step three, think real hard about what you wanna be. Step four, everybody just do your thing. Wake up, today's gonna be a good day. 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 Set your affirmations, aspirations. I got shit to do, the aftermath of preparation. Good food, good mood, blood in circulation. One step at a time, yeah, that's how you make it. Set a goal you control and the steps you take them. I try to pick one thought, have some concentration. And if I make a mistake, it's called education. I try to do this every day, call it replication. Wake up, today's gonna be a good day. සුබ දවසක් යාළුවෝ දරුව හැමෝටම මම අද කතා කරන්න ආවේ හැම ගැහණු ළමයෙකුටම බොහෝ වෙලාවට මගහැරෙන බොහෝම වැදගත් මාතෘකාවක්. මොකද ඔයාලා දන්නවද අපේ දහදිය දුගඳ, මුඛයෙන් එන දුගඳ, අපිරිසිදුකම වගේ දේවල් නිසා මිතුරන්ගෙන්, සමාජයෙන්, රැකියා කරන ස්ථානෙන් කොන්වීමට ඉඩ ඇති අතර අපි ආදරය කරන අය පවා අපිට අහිමිවන්නට පුළුවන්. කවදාවත් කොච්චර ඔයාට හිතවත් කෙනෙක්වත් කියන්නේ නැහැ අනේ ඔයා ළඟ දහදිය ගඳයි, මුඛයෙන් දුර්ගන්ධයක් එනවා, අපි ඒකට පිළියමක් කරමු කියලා. ඒ වෙනුවට එයාලා කරන්නේ ඔයාව ප්‍රතික්ෂේප කරන එකයි, ඔයාව මගහැර යන එකයි. ඉතින් ඔයා හැමදාම පිරිසිදුව පුද්ගලික සුවතාවේ පිළිබඳ සැලකිලිමත් වෙනවා නම් ඔයාව කවදාවත් කිසිම තැනක ප්‍රතික්ෂේප වෙන්නේ නැහැ. කතාවක් තියෙනවනේ ආලය අන්දයි කියලා. ඒ වගේම අපි ආදරය කරන අය ළඟ දාඩියත් සුවඳයිලු. ඉතින් කසාදු බැන්දමනේ අන්දායගේ ඇස් ඇරෙන්නේ. ඒ වගේ තමයි කසාදු බැන්දර පස්සේ තමයි සුවඳ දාඩිය ගඳ වෙන්නේ. ඉතින් මම හිතුවා මම හැමදාම සුවඳට ඉන්න ආස කෙනෙක්. මම සුවඳට ඉන්න කරන දේවල්, මම පෞද්ගලික සුවතාවේ තියාගන්න විදිහ කොහොමද කියලා ඕගොල්ලොත් එක්ක බෙදාගන්න හිතුවා. විශේෂයෙන්ම කියන්න ඕනේ සෑම වැඩිවියටපත් වෙච්ච ගැහැණු ළමෙක්ම මේ වීඩියෝ එක බලන්න ඔයාලට ගොඩාක් ප්‍රයෝජනවත් වෙනවා. ඒ වගේම මුහුණට කරන සත්කාර ටික කරන්නට බැරි වුණත් අනිවාර්යයෙන්ම හිසකෙස්, අත්පා, වජයිනේරියා ඒ වගේ ස්ථාන පිරිසිදුව තියාගන්න ඕගොල්ලෝ වග බලා ගන්න ඕනේ. එහෙනම් අපි වීඩියෝ එක බලමු. Thank you.
තියෙන්න ඕනේ කියලා. ඉතින් මම ස්කින් එක මගේ මූණිය ප්‍රිපෙයා කරගන්නේ මේ විදිහට තමයි. මේ ක්‍රමෙන් ඩෙඩ් ස්කින් එකත් හොඳට ගැලවෙනවා. ඇත්තටම ෂෝක් එකට අලුත් හැම එනවා මේ විදිහට ෆේෂල් හෙයා රිමූව් කරන එකෙන් අපේ තියෙන ඩෙඩ් ස්කින් එකත් ගැලවිලා එනවා. චුට්ටක් ඒක සැර නිසා මම දැන් අයිස් කැටයක් තියලා චුට්ටක් මගේ ස්කින් එක කියෝ කරගන්න යන්නේ අයිස් කැටයකින්. අයිස් කියුබ් සත්කාරය ගොඩක් හොඳයි, ඔයිලි වෙන අයටත් ගොඩක් හොඳයි. ගොඩක් අය කියනවනේ මේකප් කරාම එහෙම ඔයිලි වෙනවා කියලා. එහෙම අයටත් ෆේස් වොෂ් වලින් මූණ සේදුවාට පස්සේ අයිස් කියුබ් එකකින් මේ විදිහට කරාම ගොඩක් හොඳයි. එතකොට ඔයිල් වෙන්නේ, ඔයිල් ප්‍රොඩියුස් වෙන්නේ, ස්කින් එකට ගොඩක් හොඳයි. ඇත්තට මං මූණට කරන සත්කාර මේ විදිහටම තමයි කරන්නේ. ඒකයි මගේ මේකප් එක කවදාකවත් මම මේකප් පවුච් එකක් අරන් යන්නේ. මම යම් ගමනක් යද්දී ලිප්ස්ටික් එකක් විතරයි අරගෙන යන්නේ. ඇත්තම කියන්නේ මම රීටච් කරන්නේ කවදාකවත් ෆවුන්ඩේෂන් ආයු පවුඩ් එක කිසිම දෙයක් රීටච් කරන්නේ නැහැ. මොකද මගේ මේකප් එක හොඳටම තියෙන නිසා. දැන් මම ෆේෂල් හෙයා රිමූව් කරාට පස්සේ මම ආසම මම ගොඩාක් කල් මං අවුරුදු 10ක් විතර පාවිච්චි කරන ෆේස් වොෂ් එක තමයි පොන්ස් පියෝ ඩිටොක්ස් ඇන්ටි පොලියුෂන් ඇන්ඩ් ප්‍යුරිටි ෆේස් වොෂ් එක. මේක හොඳයි කියන්නේ ඔය සාමාන්‍ය පොඩි මේකප් එකක් එහෙම දාංගිය දවසට මේකප් එකක් වුණත් රිමූව් කරන්න පුළුවන් ෆේස් වොෂ් එකක් තමයි මෙන්න මේ පොන්ස් පියෝ ඩිටොක්ස් ඇන්ටි පොලියුෂන් ප්‍යුරිටි ෆේස් වොෂ් කියන්නේ. ඉතින් මම දැන් ෆේස් වොෂ් දාලා මූණ සෝදගත්තා. දැන් මම ක්ලෙන්ස් කරන්න තමයි යන්නේ. ක්ලෙන්ස් එකට මම පාවිච්චි කරන්නේ ඇරෝමා මැජික් බ්‍රෑන්ඩ් එකේ ටර්මරික් ක්ලෙන්සර් එක. ක්ලෙන්සර් කරනකොට ඔයාලා මතක තියාගන්න ඔගොලෝ මූණට කරන හැම සත්කාරයක්ම ඔගලගේ හෙයා ලයින් එක, ඒ වගේම කන පිටිපස්ස, බෙල්ල, ඒ වගේම තොල්වලටත් කරන්න අමතක කරන්න එපා. මොකද ලිප්ස්ටික් දාන්න ලස්සනට ඔයාගේ තොල්පෙති තියෙන්න ඕනි. ඉතින් ඒක නිසා අනිවාර්යෙන් ඔයාලා ස්කින් කෙයා රුටින් එකක් කරනවා නම් ඒවා තොල්පෙති වලට වගේම ඔයාගේ හෙයා ලයින් එකටත් අනිවාර්යෙන්ම කරන්න.
මේ දවස්වල මම එක්ස්ෆෝලියේටර් එක විදිහට පාවිච්චි කරන්නේ නියුට්‍රජිනා බ්‍රෑන්ඩ් එකේ ස්කින් ඩීටොක්ස් කියන කූලින් ස්ක්‍රබ් එක. ඒක ගොඩක් හොඳයි. ග්ලයිකොලික් ඇසිඩ් අඩංගු වෙලා තියෙනවා මේකේ. මම ස්පාසිලෝන් එකේ ස්ක්‍රබ් එකක් පාවිච්චි කරනවා. නමුත් මේ නියුට්‍රජිනා බ්‍රෑන්ඩ් එකේ එක්ස්ෆෝලියේටර් ගොඩක් හොඳයි. දිනපතා වුණත් පාවිච්චි කරන ප්‍රශ්නයක් නැහැ. මොකද ගොඩක් රෆ් එක්ස්ෆෝලියේටර් එකක් නෙමෙයි ඒක. ඉතින් ඒක නිසා ඒකට මම ගොඩක් කැමතියි. ඒක නෝමලි මම ඒ කියන්නේ shower එකේ වුණත් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඒකට මම හරි ආසයි. අනිත් එක පාවිච්චි කරාට පස්සේ මොන හරි cool එක. ඉතින් ඒක නිසා ඒකට මම හරි ආසයි. ඔයාලටත් ආස නම් පාවිච්චි කරන්න පුළුවන්. try කරලා බලන්න. ඉතින් මේ ඩිවයිස් එක නම් මම කලින් ඔයගලන්ට වීඩියෝ එක පෙන්නලා තියෙනවා. මම මේක මිනිස්සෙකෙන් ගත්තේ. ඇත්තටම මේක ඉස්සර ලොකු ගාණක් වුණ නැහැ. දැන් නම් මම හිතන්නේ ලොකු ගාණක් වෙන්නේ නැති. මම හරිම අඩු ගාණකට මේක ගත්තේ. මට මතක මේක රුපියල් 3500ක් හරි 2500ක් හරි වගේ ගාණකට ගත්තේ. දැන් නම් මේක ලොකු ගාණක් වෙන්නේ නැති. ක්ලෙන්ස් කරන්න පුළුවන්, ස්ක්‍රබ් කරන්න පුළුවන්. මේක සර්කියුලර් මෝෂන් එකකට මේක වයිබ්‍රේට් වෙවි. අපි ආලේප කරන ප්‍රොඩක්ට් එක අපේ ස්කින් එකට හොඳට ඇබ්සෝබ් වෙනවා මේක. මේක හොඳ ඩිවයිස් එකක් ඇත්තටම. මේක දැන් නම් ලොකු ගාණක් වෙයි. මම ගත්තේ මිනෝසෙකෙන්. ඔයාලට ආස නම් චුට්ටක් බලන්න පුළුවන් ප්‍රයිස් එක චෙක් කරලා. ගොඩක් කල් මම මේක අරගෙන තාම හොඳට වැඩ කරනවා. බැටරි වලින් තමයි මේක යූස් කරන්න ඕනේ. ඉතින් හොඳට එක්ස්ෆෝලියේට් වෙනවා මේකෙන්. ඇත්තටම ක්ලෙන්ස් කරන්නත් පුළුවන්. නමුත් ගොඩක් මම රෆ්ලි ක්ලෙන්ස් කරන්න ස්ක්‍රබ් කරන්නේ නැහැ. මගේ ස්කින් එකේ ලොකු ප්‍රශ්නයකට තියෙන්නේ පිග්මන්ටේෂන් නැරෙන්න. මට පිම්පල් එහෙම නැති නිසා මම ලොකු ස්කින් කෙයාර් රුටින් එකක් කරන්නේ නැහැ ඇත්තටම. ඉතින් ඒක නිසා සාමාන්‍ය විදිහට තමයි මගේ ස්කින් කෙයාර් රුටින් එක යන්නේ. මේ ඩිවයිස් එක තේමා ගන්න නැතුව තියාගන්න ඕනේ. ඒ වගේම බ්‍රෂ් එක ගලවල වෙනමම සෙපරේට්ලි සෝදන්න ඕනේ. ඩිවයිස් එකට වතුර යන්නේ නැති වෙන්න ඒක වෙනමම ගලවල ගන්න පුළුවන්. අරගෙන ඒක මාරු කරලා පුළුවන් සෝදන්න. ඉතින් මම ෆේෂල් හැර රිමූව් කරා, ක්ලෙන්ස් කරා, ස්ක්‍රබ් කරා. දැන් මම ෂීට් මාස්ක් එකක් දාන්න යන්නේ. අද මම ෂීට් මාස්ක් එකට යූස් කරන්නේ ගානියර් බ්‍රෑන්ඩ් එකේ සීරම් මාස්ක් එකක්. මේක සකුරා වයිට් කියන පින්කිෂ් ග්ලෝ හයිඩ්‍රේෂන් කියන ෂීට් මාස්ක් එක තමයි පාවිච්චි කරන්නේ. මේ මාස්ක් එක රුපියල් 990ක් වෙනවා. මේක දාලා 15 මිනිත්ස් ඉන්න ඕනින්. ගොඩක් හොඳයි මේක. හොඳ හයිඩ්‍රේට්, හොඳට ස්කින් එක හයිඩ්‍රේට් වෙනවා. හරිම හොඳයි. මම මේකෙන් 3ක් විතර ගත්තා. දැන් මේ 3 වෙනි එක පාවිච්චි කරපු මේක ආයි ගන්න ඕනේ. මේක මම ගත්තේ බොරැල්ලේ ශ්‍රීනා පැලස් එකෙන්. ඉතින් මේක දාලා මම හිතුවා 15 මිනිත්ස් ඉන්න ඕන නිසා මගේ ඉතුරු වැඩ ටික කරන්නේ. කියන්නේ මගේ ෂේව් කරන වැඩ ටික කරන්න තමයි මම ඊට පස්සේ යන්නේ. මොකද මේක දාලා විනාඩි 15ක් ඉන්න ඕනේනේ. ඉතින් එතකන් ඉතුරු වැඩ ටික කරගමු. Legs
ලෙග්ස් ඇන් හෑන්ඩ්ස් මම ඉස්සර වැක්ස් කරා ඇත්තටම. නමුත් මගේ ලොකුවට එහෙම හෙයා එන්නේ නැහැ නම්. ඒක නිසා මම දැන් ෂේව් කරන්නේ. ඇත්තටම එක ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. සමහරු කියනවා ෂේව් කරන එක හොඳ නැහැ, ස්කින් එක සවුත් වෙන. ඇත්තට මට එහෙම කිසිම දෙයක් වුණේ නැහැ. ස්ට්‍රෝබෙරි ස්කින් එකක් ආවේ නැහැ, එහෙම ඩ්‍රයි වුණේ නැහැ. ඕනට වඩා කිසි ප්‍රශ්නයක් නැහැ. මම ෂේවර්ස් වලින් ෂේව් කරන්නේ, ඒ වගේම ෆෝමින් ෂේව් ක්‍රීම් එක තමයි මම පාවිච්චි කරන්නේ. ඉතින් මට ලේසි අනිත් එක, ස්පෙෂලිම වැක්ස් එකට මට ගොඩක් වෙලා යනවා. ඉතින් බාත්රූම් එකේ මට ෂේව් කරන්න පුළුවන්. ඒක නිසා මම ආම් පිට් එක, ඒ වගේම ලෙග්ස් මම දනිස්සෙන් පහළ විතරයි මම ෂේව් කරන්නේ. මොකද ඇත්තටම මම ගොඩාක් කොට ඇඳුම් අඳිනවා අඩුයි. අනිත් එක මගේ හෙයා ගොඩක් වැවෙන්නේ නැහැ. ඉතින් මම කකුල් දෙක ෂේව් කරන්නේ දනිස්සෙන් පහළ. ඒ වගේ මං ආම් පිට් එකත් ෂේව් කරනවා. ඊට අමතරව බිකිනි ලයින් එක මම ෂේව් කරනවා. ඒ වගේම අනිවාර්යයෙන්ම මම අත් දෙක ෂේව් කරන්නේ. අත් දෙක මම ගොඩ කලාතුරකින් එක්ක වීට් කරනවා, එහෙම නැත්නම් වැක්ස් කරනවා. මොකද අත්වල මගේ ලොකුවට හෙයා වැවෙන්නේ නැහැ. විශේෂයෙන්ම ගෑනු ළමයෙකු වුණාම අනවශ්‍ය රෝම තියෙනවා නම් අත්වල, කකුල්වල, ඒ වගේම බිකිනි ලයින් එකේ අනිවාර්යයෙන්ම ඒවා ඉවත් කරගන්න. එක්ක වැක්ස් කරගන්නවට ලේසි විදියක් කරනවට පහසු විදියක් කරන්න. හැබැයි ඒ කරන විදිය හරි විදිහකට කරන්න. ඔයා ෂේවින් ෂේවර් එකක් පාවිච්චි කරනවා නම් අනිවාර්යයෙන්ම ඔයාටම කියලා සෙපරේට් එක ෂේවර් එකක් තියාගන්න. තාත්තා, අයියා, අම්මා, නංගි, අක්කා පාවිච්චි කරන ෂේවර් එක ඔයා පාවිච්චි කරන්න එපා. ඒක අනිවාර්යයෙන්ම විෂ බීජ නාශකයක් දාලා ෂේවර් එක පාවිච්චි කරන්න. එක ෂේවර් එකක් දෙපාරකට වඩා පාවිච්චි කරන්න එපා. ඒක ඩිස්පෝස් කරලා වෙන අලුත් ෂේවර් එකක් ගන්න. ඒ වගේම ආම් පිට් එක, ඔයාගේ බිකිනි ලයින් එක, ඒ සේරම හොඳට හෙයා රිමූව් කරන්න. එතකොට දාඩිය දුඟ දෙන්නේ ඇත්තටම. ඒ වගේම සූතින් ජෙල් එකක් මොන හරි අනිවාර්යයෙන්ම පාවිච්චි කරන්න. ඔයා ෂේව් කරාට පස්සේ ඔයාගේ අත් දෙක, කකුල් දෙක ඔයා ෂේව් කරාට පස්සේ අනිවාර්යයෙන්ම ඔයාට පුළුවන් සූතින් ජෙල් එකක්, ඇලෝ ජෙල් එකක්, ආෆ්ටර් ෂේව් එකක්, ඒ වගේ දෙයක් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් දැන් මම නාන්න යන්නේ. අපේ ගෙදර හොට් වට තියෙනවා. ඒවනට මම කවදාකවත් හොට් වටලින් නාන්නේ නැහැ. රූල් නම්බර් 1 තමයි, ඔයාගේ ස්කින් එකට ආදරේ නම් ඔයා කවදාකවත් හොට් වටලින් නාන්න එපා. මොකද හොට් වටලින් නානවා කියන්නේ ඔයා ඉක්මනට වයසට යනවා. ඉතින් ඒක නිසා කොච්චර සීතල වුණත් මම මගේ හස්බන්ඩ් අහනවා, ඇයියෝ හොට් වටලින් නාන්නේ නැත්තේ කියලා. මම හොට් වටලින් නාන්නේ නැත්තේ ස්කින් එකට හොඳ නැහැ. ස්කින් එක ඩ්‍රයි වෙනවා, ස්කින් එක ඉක්මනට වයසට යනවා. ඒක නිසා මම නාන්නේ ඇත්තටම සාමාන්‍ය වතුරෙන්. ඉතින් ඉස්සෙල්ලාම කරන්නේ මම ඔළුව සෝදන එක තමයි. ඉතින් බලන්නකෝ මේ ක්‍රමයට මම මට නාන්න ගොඩාක් වෙලා යනවා. මම පැයක් විතර නානවා. මොකද මම මං ගැන හිතන්න ඕනේ, මට ආදරය කරන්න ඕනේ. මට පැයක් නාන්න මං ගෙදර ගොඩක් වැඩ කරනවා. මං මගේ දුව වෙනුවේ, මගේ හස්බන්ඩ් වෙනුවේ, ගෙදර අය වෙනුවෙන් වැඩ කරන. ඒතර මට ගොඩක් වෙලා අරන් නාන්න බැරි නම් වැඩක් නැහැනේ. ඉතින් මම ගොඩක් වෙලා අරන් නානවා. මොකද මගේ පෞද්ගලික සුවතාවයේ මං ආසයි බාත්රූම් එකේ ටිකක් වෙලා මං ගැන හිතලා මම බාත්රූම් එකේ ටිකක් කාලය ගත කරන්න ඇත්තටම ආසයි. ඉතින් shower එකට ඔළුව අල්ලලා ටිකක් වෙලා ඉඳලා ඇත්තම කියන්න මම breathe in, breathe out, breathe in, breathe out කියලා මම විනාඩි 10ක් විතර ඇස් දෙක වහලා shower එකට ඔළුව අල්ලලා මම exercise කරනවා. ඒක මට නිකන් යෝගා එකක් වගේ ඇත්තටම. මට හරිය රිලැක්ස් වෙනවා. මගේ මනස මාර විදිහට රිලැක්ස් වෙනවා ඒකෙන්. මම හරිම ආසයි ඒකට ඇත්තටම. මාව මාර විදිහට රිලැක්ස් වෙනවා ඒකට. ඔයාලත් කරලා බලන්න ඒක. චුට්ටක් shower එකට සමහරු කියනවා අනේ බබා නිසා නාන්න වෙන්නේ, විනාඩි 5ට මම නාලා දුවගෙන එනවා කියලා. චුට්ටක් ඔබල ට්‍රයි කරලා බලන්න shower එකට ඔළුව අල්ලලා. breathe in, breathe out, breathe in, breathe out. එහෙම නැත්නම් මම හුස්ම ඉහලට ගන්නවා, මම හුස්ම පහලට ගන්නවා, මම හුස්ම ඉහලට ගන්නවා, මම හුස්ම පහලට ගන්නවා කියලා ඔයා චුට්ටක් රිලැක්ස් වෙලා බලන්න. ඔයාටම තේරෙයි කොච්චර සැහැල්ලුවක් දැනෙනවද කියලා. Thank you.
සැම්පල් කවිදිට මම පාවිච්චි කරන්නේ ගානිය ෆෘක්ටිස් එකේ බීන්සිෆයි ස්ටේට්නි ශැම්පල් එක. මම කලින්නම් පාවිච්චි කරේ ලෝරියල් එකේ ටෝටල් රෙපයා ෆයිව් කියන ශැම්පල් ඇන් කන්ඩිෂන එක. දැනක හොයාගන්න නැති නිසා දැනකින් තියෙන එකක් තමයි පාවිච්චි කරන්න වෙන්නේ. මොකද මේ දවස්වල බඩු වෙන්නේ නැති නිසා මුලින්ම මම හෙයා එක ෂැම්පු කරනවා. ෂැම්පු කරනකොට ගොඩක් අය කරන වරදක් තමයි කොණ්ඩ ගස්වලට විතරයි ෂැම්පු කරන්නේ. නමුත් හරියට ෂැම්පු කරනවා නම් ඔයා ස්කැල්ප් එකට තමයි මුලින්ම ෂැම්පු දාන්න ඕනේ. මුලින්ම ෂැම්පු එක ස්කැල්ප් එකට දාලා හොඳට ඔයා ෂැම්පු එක පෙනෙනකම් හොඳට ඇඟිලි තුඩු වලින් අතුල්ලන්න. විශේෂයෙන්ම හිස්සොරි තියෙන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මේ ක්‍රමයට ඔයා ඔළුව හොදන්න. මොකද එතකොට හිස්සොරි අඩු වෙනවා. අනිවාර්යයෙන්ම මුලින්ම ස්කැල්ප් එක හොදලා ඊට පස්සේ තමයි ඔයා ඔයාගේ කොණ්ඩ ගස්වලට යන්න ඕනේ. මොකද සමහරව කරන්නේ කොණ්ඩ ගස්වලට විතරයි ෂැම්පු දාන්නේ. එතකොට කවදාකවත් ඔයාගේ ස්කැල්ප් එක සේදෙන්නේ නැහැ. මොකද අපේ කුණු දූවිලි තැම්පත් වෙන්නේ, තෙල් කුණු දූවිලි ඒ වගේ දේවල් තැම්පත් වෙන්නේ අපේ ස්කැල්ප් එකේ තමයි. Extraordinary clay balancing condition එක. මේ කන්ඩිෂන එක ගොඩක් හොඳයි. ඉතින් මම මේ දවස්වල පාවිච්චි කරන්නේ මේක. මගේ චුට්ටක් කොණ්ඩ යන ප්‍රශ්න තියෙනවා. ඒ වගේම කන්ඩිෂන එක ස්කැල්ප් එකට වැදුනට ප්‍රශ්නයක් නැහැ. නමුත් ඔයාට දැඟක් තියෙන කෙනෙක් නම් ඔයාගේ ස්කැල්ප් එකට වදින් නැති වෙන්න කන්ඩිෂන පාවිච්චි කරන්න. ඒ වගේම කන්ඩිෂන ආලේප කරලා ඔයාගේ හිස කෙස්වල රෝට් එකේ ඉඳන්, ඒ කියන්නේ හිස් මුද්දනේ ඉඳන් එන්ස් වලට වෙනකන් කියුටිකල් වැහෙන පැත්තට හෙමින් අත ගන්න. ඒ කියන්නේ කියුටිකල් වැහෙන පැත්තට හෙමින් අත ගන්න. විශේෂයෙන්ම ඔයාට ඩ්‍රයන් ඩැමේජ් කොණ්ඩයක් තියෙන කෙනෙක් නම් ඒ විදිහට කරාම ඔයාගේ කියුටිකල්ස් වැහිලා ඩැමේජ් ගතිය ගොඩාක් අඩු වෙනවා. ඒ වගේම දිග කොණ්ඩයක් තියෙන කෙනෙක් නම් ඔයාගේ කොණ්ඩ ගොඩක් ගැට වෙන කෙනෙක් නම් ඔයාට පුළුවන් ඩිටැන්ගල් බ්‍රෂ් එකක් වගේ බාත්රූම් එකේ තියාගෙන ඒ ඩිටැන්ගල් බ්‍රෂ් එකෙන් කන්ඩිෂන දැම්මට පස්සේ බ්‍රෂ් කරන්න. ඉතින් මේ විදිහට කරාම ඇත්තටම කොණ්ඩේ පරිස්සම් වෙනවා. මට උපතින්ම ගොඩක් ලොකු මහත කොණ්ඩයක් නෑ. හැබැයි ගොඩක් කල්ලිඳන් මම කෙමිකල් කරන කෙනෙක්. ඒ කියන්නේ කලර් කරනවා, ස්ට්‍රේට් කරනවා. නමුත් මට කොණ්ඩෙට එහෙම ලොකු ඩැමේජ් එකක් වෙලා නෑ. නමුත් මගේ ඔළුවට ගොඩක් කොණ්ඩෙ නෑ. ඉතින් තියෙන කොණ්ඩ මම පරිස්සම් කරගන්නේ මේ විදිහට තමයි. We'll be right back.
අනිවාර්යෙන්ම ෂැම්පු කන්ඩිෂනර් මුහුණට වැටෙන්නේ නැති වෙන සෝදලා ඉන්න කියලා මම කිව්වේ. මොකද ගොඩක් අයට පිම්පල් ප්‍රශ්න මතුවෙන්නේ ෂැම්පු කන්ඩිෂනර් මුහුණට වැටෙන නිසා. අනිත් එක තමයි ඔයාගේ ඔළුවේ කරන වැඩ ටික ඉවර වුණාට පස්සේ කොණ්ඩේ බැඳලා එතනින් එහාට ඒ ඔළුව සෝදන වැඩේ ඉවර කරන්න. ඊට පස්සේ ඔයා බොඩි එකට සහ ෆේස් එකට යන්න. මමත් එහෙම තමයි කරන්නේ. දැන් මගේ ඔළුව සෝදන වැඩේ ඉවරයි. ඉතින් මම එතනින් එහාට දැන් ඔළුව ආයි තෙමන්න කරන්න යන්නේ. මම ෆේස් එකක් ගහලා දැන් මම බොඩි එක වොෂ් කරන්න තමයි යන්නේ. ඉතින් ඔළුව තෙමෙනවා. ඒ වුණාට කමක් නැහැ. මොකද මම කන්ඩිෂනර් එහෙම දාලානේ දැන් තියෙන්නේ. නැවත නැවත මම ඔළුවේ තියෙන කන්ඩිෂනර් මගේ ඇඟට වැක්කිරෙන්න දෙන්නේ නැහැ. දැන් මම බොඩි එක වොෂ් කරන්න යන්නේ. ඉතින් ඔයා බලන්නකෝ මේ ක්‍රමයට ඔයා බොඩි වොෂ් කරනවා නම් ඔයාගේ පිටට වුණත් අර පිම්පල්ස් එහෙම එන්නේ නැහැ. මොකද කන්ඩිෂනර් වරිලා ගොඩක් අයට පිම්පල්ස් එන්න බලනවා පිටේ වුණත්. හරි. ඉතින් මේ ක්‍රමයට කරාම ඔයාගේ ශරීරයත් මුහුණ ඔළුව හැමදේම හරිම පිරිසිදුව සුවඳට හැමදාම තියාගන්න පුළුවන්. ඒ වගේම කියන්න ඕනේ ඔයාට දාඩිය දුඟ දෙන කෙනෙක් නම් ඔයාට පුළුවන් සතියට වඩාත් මොකක් හරි විසබීජ නාශකයක් මම නම් පාවිච්චි කරන ඩෙටෝල් තමයි. මගේ ළඟ දාඩිය දුඟ දාව නැති වුණත් මම මේක ක්‍රියාවලියක් විදිහට කරනවා, පුරුද්දක් විදිහට මම කරනවා. වතුර ටිකක් දාලා ඩෙටෝල් වතුරට ඔයාට පුළුවන් සතියට වරක් වගේ ඔයාගේ ආම් පිට් එක සෝදන්න. මම දුවටත් කියනවා මේක කරන්න කියලා. මොකද ඉස්කෝල යන ළමයි ළඟ දාඩිය දුඟද ගොඩක් එනවනේ. මොකද ඒගොල්ලන් ගොඩක් අවු එහෙම ඉන්නවා, සෙල්ලම් කරනවා, ග්‍රවුන්ඩ් එකේ ඉන්නවා. ඒ වගේ නිසා ඒගොල්ලන් ගොඩක් දාඩිය දුඟ දෙනවා. ඉතින් මම එයාලටත් කියනවා ඒ වගේ කරන්න කියලා. එයාලට පුළුවන් දාඩිය දුඟ දෙන කෙනෙක් නම් ඔයා ඔයාට පුළුවන් සතියට වරක් වගේ මේ වගේ ඩෙටෝල් වලට වතුර මිශ්‍ර කරලා ඔයාගේ ආම් පිට් එක සෝදන්න. සෝදලා ඉතුරු ටික වාට ඒ කියන්නේ බොඩි වොෂ් එකක් හරි සබන් හරි පාවිච්චි කරන්න පුළුවන්.
කතාවන්ට මඟ හැරෙන තැනක් තමයි යටිපතුල් දෙක. ගොඩක් අයගේ මම දැකලා තියෙනවා යටිපතුල් කැලිලා කුණු වෙලා සමහරු හිතනවා ඒ රත්යාට කියලා. රත්යාටත් වඩා මැරුණු සම එකතු වෙලා තමයි ඒ කැලිලා තියෙන්නේ. ඉතින් ඒක නිසා ඔයාලට පුළුවන් ගෙදරදිම මේ විදිහට පියුමින් ගලකින් හරි එහෙම නැත්නම් ඇත්තම කියන්න මගේ බාත්රූම් එකේ ටයිල් කැටයක් ගලවලා මගේ හස්බන්ඩ් එක තැනක් රෆ් විදිහට හදලා තියෙනවා කකුල් මදින්න. ඉතින් ඒක ඒ වගේ වුණත් ඔයාලට පොඩි කළු ගල් කෑල්ලකින් වුණත් යටිපතුල් මේ විදිහට මදින්න පුළුවන්. මතක තියාගන්න යටිපතුල් එහෙම නැද්දට ඔයා සිනිදු තැන් එහෙම මදින්න හදන්න එපා. ඉතින් පියුමික් ගලක් මේ මම මේ පියුමික් ගල ගත්තේ බේසික් කියා කියන බ්‍රෑන්ඩ් එකෙන්. මේක ලොකු ගාණක් නම් උනේ නැහැ. ඉතින් මම හරි ආසයි යටිපතුල් ලස්සන්ට තියාගන්න. කතාවක් තියනවනේ කාන්තාවකේ කකුල් දෙක බැලුවාම එයාගේ ගේත් මොන වගේද කියලා හිතාගන්න පුළුවන් කියලා. ඉතින් ඒක නිසා කාන්තාවක් වුණාම අනිවාර්යයෙන්ම යටිපතුල් දෙක කකුල් දෙක ලස්සන්ට තියාගන්න ඕනේ. මතක් කරලා ඒ දේ කරන්න අනිවාර්යයෙන්ම විශේෂයෙන්ම ඔයා ඇඳට යනකොට ඔය කකුල් දෙක ලස්සන්ටම තියෙන්න ඕනේ. මගේ හස්බන්ඩ් නම් හරි ආසයි කකුල් දෙක ලස්සන්ට තියෙනවට විශේෂයෙන්ම යටිපතුල් දෙක. එයා දැක්කොත් කියනවා ක්‍රීම් ටිකක් දාගන්න යටිපතුල් එහෙම වෙහිලා තිබ්බොත් එහෙම කියනවා අනේ තනුව ගිහින් ක්‍රීම් ටිකක් දාගන්න කකුල් දෙක වෙහිලානේ කියලා. ඉතින් ඒක නිසා අනිවාර්යයෙන්ම ඔයාගේ හස්බන්ඩ් ආස වෙයි ඔයාගේ යටිපතුල් කකුල් එහෙම ලස්සන්ට තියෙනවට. ඉතින් හැමදාම සුවඳට ඉන්නවට ඔයාටත් ආස වෙයි. ඒ වගේම ඔයාට ගොඩක් කොන්ෆිඩෙන්ස් එනවා ඔයා සුවඳට ඉන්නකොට. කොහේවත් යන්න බය නැහැ. මම ගොඩාක් කල්ලිදම්ම මගේ ඔළුවට ආපු දෙයක් තමයි පාර යනකොට හරි අපි ඇක්සිඩෙන්ට් එකක් වුණොත් හරි අපි මැරුණොත් හරි මොන හරි වුණොත් මාව හොස්පිටල් ගෙනිච්චොත් එහෙම මම ගඳට හිටියොත් මගේ අත ඇඳුම් නරකට තිබ්බොත් එහෙම මට ලැජ්ජයිනේ. මම පොඩි කාලේදම මගේ ඔළුවේ ඒ වැඩ කරා. ඉතින් ඒක නිසා මම හරි බයයි. මං යට ඇඳුම් හැමදේම පිළිවෙලට තියාගන්නවා. පාරට ගියත් මම දොස්තර කෙනෙක් ළඟට ගියත් අනිවාර්යයෙන්ම මම දත් නැදලා පිරිසිදුව තමයි සුවඳට යන්නේ. ඉතින් දැන් මට ඒක පුරුදු වෙලා තියෙන්නේ. ඉතින් මේ දේවල් මම ගෑනු ළමයිට කිව්වේ ගොඩාක් ආදරෙන්. ඔයාලා මේ ගැන මාත් එක්ක වරදවා හිතන්න එපා. මං ගොඩාක් ආදරෙන් නිසා තමයි මේ දේවල් ඔයගලන්ට කිව්වේ. ඉතින් පොළු පුළුවන් විදිහට ඔයාලට පුළුවන් මේ ආලේපන ගන්න. තමන්ට සල්ලි නෑ කියලා හිතන්න එපා. මමත් ගොඩක් අමාරුවෙන් තමයි මේ ආලේපන ගන්නෙ. ඒකින් එක හෙමීට ගන්න ඩියෝඩ්‍රන්ට් එකක් ඔය වගේ පොඩි පොඩි දේවල් බොඩි වොෂ් එකක් බොඩි ලෝෂන් එකක් හෙමීට එකින් එක ගන්න පුළුවන්නේ පරිස්සමට පාවිච්චි කරන්න. ආසම බොඩි ස්ක්‍රබ් එක ස්පාසිලෝන් එකේ ෆේස් බොඩි ස්ක්‍රබ් එක. මේක නෝමල් ටු ඩ්‍රයි ස්කින් එකට හොඳයි. ඒ වගේම ආම් පිට් එක ඉකිලි වජයින් ඒරියා එකටත් ගොඩක් හොඳයි. ඒ වගේම ඔයාගේ වැලමිට වගේ රෆ් වෙලා තියෙනවා නම් බෙල්ල ඒ වගේ තැන් වලටත් ගොඩක් හොඳයි. ස්මෙල් එකත් හරිම ෂෝක් ලයිම් ස්මෙල් එකක් තමයි මේකේ තියෙන්නේ. තව දෙයක් කියන්න ඕනේ ගොඩක් අයගේ මම දැකලා තියෙනවා බ්‍රා ස්ට්‍රැප් එකට ගොඩක් සවුත් වෙලා තියෙනවා ඔගොල්ලන්ගේ ෂෝල්ඩර්ස්. ඉතින් ඒ වගේ අයට මේ වගේ ස්ක්‍රබ් එකක් පාවිච්චි කරන එක ගොඩක් හොඳයි. ඉතින් වන්ස වීක්වත් ඔයාලා මේ වගේ බොඩි ස්ක්‍රබ් එකක් පාවිච්චි කරනවා නම් හොඳයි කියලා මම ඔගලන්ට රෙකමන්ඩ් කරනවා.
ඉතින් දැන් මන්නාලයි වෙරයි නෑව වගේම බාත්රූම් එකත් පිරිසිදුව තියන්න ඕනනෝ. ඉතින් මම බාත්රූම් එකේ වතුර ඇදලා හොඳට බ්‍රෂ් කරලා වඩු සේරම තිබ්බ තැනම තියලා දැන් මම ඇඳුම් මාරු කරගන්න තමයි රූම් එකට යන්නේ. එහෙනම් යමු රූම් එකට. මගේ කොන්ද ඩැමේජ් නිසා මෙන්න මේ හෙයා පොඩ් එක මම ළඟදි තමයි ගත්තේ. ගානිය අල්ටිමට් රෙෆෙයා හෙයා පොඩ් එක මේක කොකනට් එක. මේකෙන් ලොකු වෙනසක් නම් මට වුණේ නෑ. නමුත් මම මේක පාවිච්චි කරන්න ගත්තේ ළඟදි නිසා පාවිච්චි කරනවා හොඳ වෙයි කියලා ඉතින් හිතනවා. කොන්ද චුට්ටක් මං වේල ගන්නවා. මොකද මට චුට්ටක් මිග්‍රේන් තියෙන හන්ද මං අනිවාර්යෙන් නෑවට පස්සේ කොන්ද වේල ගන්නවා. ඒ වගේම මම ආසම නිවියා ඩියෝඩ්‍රන්ට් එක මම යූස් කරනවා. මම ගෙදරටත් ඩියෝඩ්‍රන්ට් යූස් කරනවා. ඒ වගේම නිවියා බොඩි ලෝෂන් එක මම ආසම බොඩි ලෝෂන් එක තමයි නිවියා බොඩි ලෝෂන් එක. ඒට අමතරව ගෙදරට මම පාවිච්චි කරන්නේ මොයිස්චරයිස් එකක් විතරයි. උදේට සීරම් පාවිච්චි කරනවා. රෑටත් සීරම් එකක් සහ රුටින් එකක් විදිහට මම එක්කෝ ඩොක්ටර් අෂෙල් එකේ ගෝල් කිට් එක පාවිච්චි කරනවා. ඒ වගේ මට දවස ගාන එක එක ෆේස් එකට රුටින්ස් තියෙනවා. හැමදාම එකම රුටින් එකක් පාවිච්චි කරන්න. ඉතින් මේ විදිහට තමයි මම සුවඳට ඉන්න ගෑනු ළමයිනේ දේවල් කරන්නේ. ඉතින් පුළුවන් විදිහට ඔයගොල්ලෝ ආලේපන ගන්න. ඒ නැත්තත් හැමදාම නාල කරලා පිරිසිදු ඉන්න. නාන එක මගේ ජීවිතයේ දිනචර්යාවේ අනිවාර්ය දෙයක් වෙලා තියෙන්නේ. ඒක නිසා කවදාකවත් ඔයාලගේ දරුවන්ව වුණත් පාසල් යන්න කවදාකවත් මූණ හොදලා අරින්න එපා. අනිවාර්යයෙන්ම බොඩි වොෂ් එකක් හරි දාලා අරින්න. මම ධෝනිවත් කවදාකවත් මූණ හොදලා ඉස්කෝලේ ඇරිලා නැහැ. අනිවාර්යයෙන්ම උදේ පාන්දර නැගිටවලා බොඩි වොෂ් දාලා තමයි ඉස්කෝලේ ඇරිලා තියෙන්නේ. එහෙම නැත්නම් එයා නාලම තමයි ඉස්කෝලේ යන්නේ. ඉතින් ඒක නිසා කවදාකවත් ළමයිව ඕගලන් වුණත් මූණ හොදලා එළියට යන්න පුරුදු වෙන්න එපා. අනිවාර්යයෙන්ම බොඩි වොෂ් එකක් අරගෙන අලුතෙන් ඇඳුමක් අඳිනවා නම් බොඩි වොෂ් එකක් අරගෙන අඳින්න. ඉතින් හැමදාම සුවඳට හැමෝටම ප්‍රසන්න විදියට ඉන්න. ප්‍රසන්න ඉන්න කෙනාට හැමෝම ගොඩාක් ආදරයි. ඉතින් එහෙනම් ගිහිල්ලා එන්නම් අලුත් ඉබේකින් අනිවාර්යෙන් මුණ ගැහෙන්න. ගොඩාරියක් ආදරෙන් මේ දේවල් ගේන්නේ. එහෙනම් ගිහින් එන්නම් තෙරුවන් සරණයි. පරිස්සමෙන් ඉන්න. ගොඩාක් ආදරෙන් ඉන්නවා.